තුමි මෙච්චර උපාදි තියාගෙන මෙච්චර ඉගෙනගෙන ඇයි මේ සාරියක් ඇඳගෙන මේ වගේ එකක නැග්ගේ කියලා ප්‍රශ්නයක් එනවා ඒක. බැහැගෙන යන වෙලාවේ මේ වගේ අපූර්ව අත්දැකීමක් විඳගන්න ඉතින් අපිට අවස්ථාව හම්බුණා ෆෝට් සිටි එකේ ඉඳගෙන මේක හරි අපූර්ව අත්දැකීමක්. මම හිතන්නේ ඇය කවුද බොහෝ දෙනෙක් විමසුවා ඇය කවුද කියන ප්‍රශ්නේ. ඒ ඩොලර් ඇත්තටම ගලාගෙන එන ආයෝජනයක්. වැලි සමග කොහොමද මේ ATV සැහැල්ලු දහවනපති ATV කියන මේ අත්දැකීම ලංකාවට අලුත්නේ මේක අභියෝගයක් නෙවෙයිද මේ? අටලෝ දහම ගැන කම්පා වෙන්න හොඳ නෑ කිසිම වෙලාවක. තමන් මං හිතන්නේ ජීවිතේ තමන් ගෙනාපු දේවල් තමයි අපි හැමෝම ක්‍රියාත්මක කරන්නේ. ඒකේ අඩුපාඩු ටික තමයි ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් එතෙන්දී තරුණ පරම්පරාවට අපේ පුංචි නංගි ළමල්ලාට දුල පුතාලට තමන් මං හිතන්නේ ඉස්සෙල්ලම හදාගන්න ඕනේ මනස කියන එක. හරි අධ්‍යාපනයත් සමග සහ විනය කියන එක තමයි හදාගන්න ඕනේ. ඒ දෙකත් එක්ක තමන්ගේ ආත්ම ශක්තිය ගොඩනගාගෙන තමන්ගේ බයක් සැකක් නැතුව නිවැරදිව හරි විදිහට වැඩ කරනවා නම් තමන්ගේ මාර්ගයේ හරි පාරේ යනවා නම් තමන්ට මං හිතන්නේ හොඳ අනාගතයක් තියෙනවා.
ආයිබෝන් කියන ඔබතුමීට ආයිබෝන් හැමෝම දැක්කේ ඔබතුමී අර නැගලා සාරිය ඇඳගෙන යන ෆොටෝ එක තමයි දැක්කේ ඊට වැඩිය දෙයක් එතනින් එහා ගිය දෙයක් මේ මෙතන සිද්ධ වෙනව නේද ඔව් අපි ග්‍රේට් ඇඩ්වෙන්චර් පුබ්ලික සමාගම පිහිටුවා මේ Colombo ඩියුන්ස් කියන ATV දහවනපතිය පෝට් සිටි වල ආරම්භ කරන්න ඕනේ කියලා එහි සමාරම්භක උත්සවයේ තමයි ඔක්තෝබර් මාසේ 28 වෙනිදා Colombo ඩියුන්ස් ATV දහවනපතිය නමින් විවෘත වුණේ. එදා තිබ්බ ඒ උත්සවයේ ෆොටෝ ටික තමයි එහෙම ෂෙයා වෙන්න ගත්තේ. හැබැයි ඔබතුමියව මට හිතන කට්ටිය අඳුරගන්න බැරි වුණා. කවුද මේ කියලා. ඒක තමයි සමහරක් වෙලාවට ඒ ෆොටෝ එහෙම මෙහෙන් ගියේ. නමුත් එතනින් එහා අපි දන්න විදිහට වැඩසටහන් ගණනාවක අධ්‍යක්ෂකවරියක් එතනින් එහා ඔබතුමිය තියෙනවනේ මේ ඇඩ්වෙන්චර් පැත්ත ගැන කතා කරොත් එහෙම ලොකු ඉතිහාසයක් අපි පොඩ්ඩක් සරලව මතක් කරමුද චුට්ටක්. ඔව්. මගේ පාසල් කාලය ගත්තාම මම හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලාවේදී උපාධිය ලබා ගන්නවා ඊට අමතරව මම සංගීත විශාරද උපාධිය ලබා ගන්නවා බෙල්ලන ශ්‍රී ඥානවිමල මහානාහිමියන් යටතේ ජ්‍යොතිෂය පිළිබඳව පර්යේෂකයෙකු විදිහට කටයුතු කරලා ජ්‍යොතිෂ විද්‍යා ධාරි උපාධිය ලබා ගන්නවා ඒ අතරතුර මමත් මගේ ස්වාමියා අනුර තන්තිලගේ මහතාත් ජනමාධ්‍ය වේදීන් දෙදෙනෙක් 1983 වසරේ ඉඳලා ඉතින් රූපවාහිනී සංස්ථාවේ ආරම්භක කණ්ඩායමේ සමාජිකයෙක් නිෂ්පාදකවරයෙක් ජ්‍යෙෂ්ඨ අනුර තන්තිලගේ මහතා විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා ජාතික රූපවාහිනියේ ගලා හැලෙන රිදී නදී අවාරිගේ සිරිපාගමන සිංහරාජය දුම්බර ප්‍රදීපාගාර ඒ වගේ විවිධ වාර්තා වැඩසටහන් සම්මාන ලාභී වැඩසටහන් දේශීය විදේශීය වශයෙන් ඉතින් ඒ අතරතුර අපිට ලැබෙනවා ඇමරිකාවේ පදිංචියට යන ස්ථිර පදිංචියට ග්‍රීන් කාඩ් ලොතරැයි අපිට ලැබෙනවා පවුලටම හැබැයි අපි ඇමරිකාවට ගිහිල්ලා ටිකක් කල් ඉන්නකොට මගේ ස්වාම්පුරුෂයා අනුර මහත්මයා කියනවා අපි ඉන්නේ මේ කොන්ක්‍රීට් වනාන්තරයක අපි ලංකාවට ගිහිල්ලා අපි කරපු දෙයක් අපි නැවත පටන් ගන්න එක වඩා හොඳයි කියලා ඒ නිසා අපි නැවත ලංකාවට පැමිණෙනවා පැමිණිලා 2004 වසරේදී අපේ පෞද්ගලික වියදමෙන් අපි ලංකාවේ මාධ්‍යවේදීන් එක්ක අපිත් මාධ්‍යවේදීන් නිසා බොහෝ සමීපව කටයුතු කර පවුලක් ඉතින් ඒ අතරතුර අපි හිතනවා වාර්තාකරණයේ විවිධ දේවල් වාර්තා කරාට මේ සතා සීපාව ගහකොළ පිළිබඳව වාර්තා කරන වෙනම කණ්ඩායමක් ලංකාවේ නැහැ. එතෙන්දී අපි ඒ කන්සෙප්ට් එක ඒ නිර්මාණය පෙරදරි කරගෙන ලංකාවේ සතා සීපාව ගහකොළ ආරක්ෂා කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කැලේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ඒ සජීවී දත්ත ඒ ආකාරයටම වර්තා කරන්න වයිල්ඩ් ඒෂියා කියන වැඩසටහන පටන් ගන්නවා සත්තුන්ට ආදරය කරන සමාජයක් බිහි කරන්නට. එහෙම තමයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ ඇය කවුද බොහෝ දෙනෙක් විමසුවා ඇය කවුද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුර ලැබුණා. එතකොට එතනම තියෙන ඔබතුමී සබා సౌందర్యයත් එක්ක හරි හරියට බැඳුණු මේ ජීවිත කතාවක් තියෙන්නේ. ඒ හින්දාද මේ මෙතනත් මේ හරි අමුතු සබා సౌందర్యයනේ මම හිතන්නේ ලංකාවේදී වෙච්ච ස්වභාවික නොවන පළවෙනි ධාවන තීරුව. ඒ ධාවන තීරුවේ තමයි මේ දේවල් නිර්මාණය වෙන්නේ. මේ නිර්මාණ කටයුතු කොහෙන්ද ඉස්සලා මුලුවට ආවේ? කාගේද මේ ප්ලෑන් එක? මමත් මගේ ස්වාමියා අනුර මහත්මයාත් පුතා රනුල් තන්තිලගේත් අපි තුන්දෙනා හිතුවා අපි Colombo ඩියුන්ස් නමින් ATV දහවනපතිය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එතෙන්දී අපිට පළමු අත්දැකීමක් තිබුණා ගම්පහ මාලිගා තැන්නේ දහවනපතිය ස්වභාවික පරිසරයක නිර්මාණය කළා. මෙතෙන්දී අපි හිතුවා දැන් මේ කොළඹ ස්කයිලයින් එක හොඳට පේනවා. එතකොට අපි ඉන්නේ කෘතිම වෙරළ තීරයේ ළඟ. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක ගන්න ගොඩක් වෙලාවට බොහොම ලංකාවේ බොහොම සීමිත පිරිසකට තමයි ඉඩකඩ ලැබුණේ ඩුබායි වලට ගිහිල්ලා වැලිකතරට ගිහිල්ලා. හැබැයි අපිට ඕනකම තියෙනවා නම් නිර්මාණ හැකියාව තියෙනවා නම් අපිට ඒක මං හිතන්නේ සහජ හැකියාවක් නිර්මාණශීලී ඔබත් දන්නවා ඇති ඒක. ඉතින් ඒක නිසා අපි නිර්මාණ හැකියාව තියෙන නිර්මාණශීලී පුද්ගලයින් විදිහට අපි හිතුවා මේ වැලි සමග කොහොමද මේ ATV සැහැල්ලු දහවනපතිය නිර්මාණය කරන්නේ කියලා. එතෙන්දී අපි පවුලේ අපි තුන්දෙනා සහ අපි කීප දෙනෙක් කතා කරා අපි ඉස්සෙල්ලම හදන්න ඕනේ ට්‍රැක් A කියන එක අතහුරු වෙන්න. මේ දහවනය කරන අයට අතහුරු වෙන්න සහ ඒ එක්ස්පීරියන්ස් එකට එන්ටර් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ දැන් පෝට් සිටි කිව්වහම තාම අපේ ජනතාව අතරට ගිහිල්ලා නැහැ මේකෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. එතකොට පෝට් සිටි කියන අකුරු ටික පුතා තමයි ඒ කන්සෙප්ට් එක. රනුල් කිව්වා පෝට් සිටි කියන අකුරු ටික අපි දෙවෙනි දහවනපතිය නිර්මාණය කරමු කියලා.
ඉතින් ඒ අනුව අපි PORTCITY කියන අකුරු ටිකේ තමයි දෙවෙනි ධාවනපතිය වැදගෙන යන්න තියෙන්නේ. තුන්වෙනි ධාවනපතිය AB හොඳට පුළුවන්, හොඳටම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්, බය නැති, හොඳට ශක්තිය තියෙන, මානසික ශක්තිය තියෙන, කායික ශක්තිය තියෙන අයට ඒ එක්ස්පීරියන්ස් එක හොඳටම ගන්න පුළුවන් ට්‍රැක් C කියන ධාවනපතිය. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. දැන් ATV කියන මේ අත්දැකීම ලංකාවට අලුත්නේ. මේක අභියෝගයක් නෙවෙයිද? මේ ලංකාවට මේක හඳුන්වා දෙන එක ඔබතුමී හිතන විදිහට අභියෝගයක් නෙවෙයිද? මේක ජනතාව වැළඳගනීද ආදරේ? අපි හැමදාමත් අභියෝග ජයගත් අය. අටලෝ දහම කාටත් පොදුයි. ඉතින් අපි මොනවා හරි දෙයක් කරලා අපි ඒකෙන් ලංකාවේ ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ ගැන සතුටු වෙනවා. යමක් හරි විදිහට දකින්න පුළුවන් අය අපි. හරි දේ හරි විදිහට, වැරදි දේ වැරදි විදිහට දකින්න පුළුවන් අය. එතකොට මේ එක්ස්පීරියන්ස් එක ATV ධාවනපතිය කියන එක ලංකාවට අලුත් විතරක් නෙමෙයි. දකුණු ආසියාවටම අලුත්. එතෙන්දී අපේ දේශීය සංචාරකීන්ට වගේම විදේශීය සංචාරකීන්ට මේ අත්දැකීම ගන්න ලංකාවේ තිබුණේ නැහැ. ඒක සංචාරක ශාස්ත්‍රයේ තිබිච්ච හිඩසක්. මොකද යුරෝපය, ඇමරිකාව වගේ රටවල ඇවිදින සංචාරකීන් මේ අත්දැකීම් එම රටවලදී ගන්නවා. හැබැයි අපේ ලංකාවට එනකොට ඒ අය බලනවා ත්‍රාසජනක ක්‍රීඩාවන් මොනවද තියෙන්නේ, ඇවිදින්න කොහෙද තියෙන්නේ. ලංකාව ස්වභාව සෞන්දර්යෙන් අනූන රටක්. ඉතින් බොහොම ලෝකේ ඇවිදලා තියෙන අය විදිහට අපිට මේ රට බොහොම හොඳ රටක් විදිහට අපි දකිනවා. ඒක ඒ විදිහම තමයි සත්‍ය කතාව. හැබැයි ඒ අත්දැකීම ලබා ගන්නට අපේ රටේ ඉඩක් තිබුණේ නැහැ. ඒ සංචාරක ශාස්ත්‍රයේ තිබිච්ච හිඩස පුරවන්න තමයි මේ ධාවනපතිය මාලිගාතැන්න ගම්පහත් පෝට් සිටි කොලඹ ඩියුන්ස් නමිනුත් ආරම්භ කරේ. මොකද සංචාරකයින්ට ATV කියන එක්ස්පීරියන්ස් එක ගන්න තිබුණේ නැහැ දකුණු ආසියාවෙම. ඉතින් මං හිතන්නේ දැන් ලංකාවට ඉස්සරහට සංචාරකයින් ඇදීයි. කොවිඩ් වසංගතයක් ටික ටික අඩු වෙගෙන යනවා. අපි ගෙවල් වලට වෙලා කොටු වෙලා හිටපු ජීවිතය මං හිතන්නේ ඉදිරියේදී වෙනස් වෙනවා ටිකෙන් ටික. ඉතින් අපි හැමෝම කැමති විනෝද වෙන්නට, ඇවිදින්නට, මානසික සුවයක් ගන්නට, තමන් යාළු මිත්‍රයොත් එක්ක ඇවිදින්නට. ඉතින් වෙරළ තීරයට ඇවිල්ලා, පෝට් සිටි එකටත් ඇවිල්ලා තමන්ගේ මානසික සුවය අරගෙන කැමති මේ ක්‍රීඩාවට කැමති අය ඉන්නවා නම් සංචාරක ශාස්ත්‍රයේ අය ඒ අත්දැකීම ලබා ගන්නත් මං හිතන්නේ විදේශ විනිමය අපේ රටට ගලාගෙන එන එක ක්‍රීඩාවක් බවටත් මං හිතන්නේ අනාගතයේදී මෙයපත් වේවි. ඒ කියන්නේ කවුරු කතන්දර කොහොම හැදුවත් මේක ඩොලර් බිලියන ගණන් මිලියන ගණන් රටට ගලාගෙන එන විදිහේ ආයෝජනයක්ද, එහෙම නැත්නම් ඉදිරි ගමනක්ද? ඔව්, ඩොලර් ඇත්තටම ගලාගෙන එන ආයෝජනයක්, ඉදිරි ගමනක් මේක. අනාගතයේ ලංකාවට තිබිච්ච සංචාරක ශාස්ත්‍රයේ හිඩස පුරවන්නට අපි දායක වෙන්නට පුළුවන්කමක් තිබුණා නම් අපි මේ රටේ ඉපදිච්ච මිනිස්සු විදියට මං හිතන්නේ අපිට ඒක ලොකු සතුටක්. මං හිතන්නේ හරිම ආකර්ෂණීයයි. ඒකයි අපිත් මේ ලහි ලහිය මේ රෑබෝ වෙලා යන වෙලාවේ හරි ඇවිල්ලා මේ ගැන වාර්තා කරේ, මේ ගැන කතා කරේ. දැන් මේකේ විශේෂත්වය මේකේ මුල් ගමන් කාර්ය විදියට ඔබතුමීගේ අර ෆොටෝ එක තමයි හරිම හයිලයිට් උනේ. ඒක හින්දා තමයි හොයන්න ගත්තේ. මොකද්ද මේ සාරියක් ඇඳගෙන ඔබතුමී මෙච්චර උපාධි තියාගෙන මෙච්චර ඉගෙනගෙන ඇයි මේ සාරියක් ඇඳගෙන මේ වගේ එකක නැග්ගේ කියලා ප්‍රශ්නයක් එනවා එක තැනකදී. ප්‍රශ්න ඉතින් ඕන කෙනෙකුට තමන්ගේ මානසික මට්ටම අනුව හදාගන්නට පුළුවන්. ඒක මනසේ තියෙන කටයුත්තක්. මනස දියුණු අයට ඉහළ මට්ටමකින් යම් දෙයක් දිහා බලන්නට පුළුවන්. මානසික මට්ටමේ වර්ධනයේ අඩු අයට ඒක අඩු මට්ටමකින් දකින්නට පුළුවන්. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. මිනිස්සු බලන කෝණය තමන්ගේ මනසේ තියෙන දියුණු අනුවයි බලන්නේ කියන එකයි මගේ හැඟීම. හරි හරි උත්තරේ හම්බුණා. අවසාන වශයෙන් ඔබතුමීට රටට ලෝකෙට මේ වැඩසටහන බලන අයට මේ දිරිය කාන්තාවක් විදිහට, විශේෂයෙන්ම කාන්තාවක් විදිහට මේ ලැබපු ජීවිතයේ අත්දැකීම් ටිකත් එක්ක ඊළඟ පරම්පරාවට ඔබතුමීට දෙන්න තියෙන වටිනාම උපදේශේ, වටිනාම අවවාදය, වටිනාම වචන ටික මොකද්ද? ඔව්, අටලෝ දහම ගැන කම්පා වෙන්න හොඳ නැහැ කිසිම වෙලාවක. තමන් මං හිතන්නේ ජීවිතේ තමන් ගෙනාපු දේවල් තමයි අපි හැමෝම ක්‍රියාත්මක කරන්නේ. ඒකේ අඩුපාඩු ටික තමයි ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් එතෙන්දී තරුණ පරම්පරාවට, අපේ පුංචි නංගි ළමල්ලාට, දුල පුතාලට තමන් මං හිතන්නේ ඉස්සෙල්ලම හදාගන්න ඕනේ මනස කියන එක. හරි, අධ්‍යාපනයත් සමග සහ විනය කියන එක තමයි හදාගන්න ඕනේ. ඒ දෙකත් එක්ක තමන්ගේ ආත්ම ශක්තිය ගොඩනගාගෙන තමන්ගේ බයක් සැකක් නැතුව නිවැරදිව හරි විදිහට වැඩ කරනවා නම්, තමන්ගේ මාර්ගයේ හරි පාරේ යනවා නම් තමන්ට මං හිතන්නේ හොඳ අනාගතයක් තියෙනවා.
ක්‍රේට් ඇඩ්වෙන්චර් ගැන අපි ඔබව දැනුවත් කරා. අපිට කියන්නකෝ දැන් මෙතන මැප් එකක් තියෙනවා, කොලම්බ මවුන්ටන් කියලා තියෙනවා. දැන් මේක මෙතනට විතරක් නෙවෙයිද සීමා වෙන්නේ? තව කොහෙද මේක තියෙන්නේ? මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්ද තව තැන්වල? ක්‍රේට් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම 2018 වසරේදී කොලම්බ මවුන්ටන් නමින් අකර 40ක ස්වභාවික පරිසරයක දකුණු ආසියාවේ පළමු වතාවට ATV ධාවනපතයක් අපි සකස් කරා, නිර්මාණය කරා. ඒ ධාවනපතයේ තමයි මේ කහපාට වර්ණයෙන් මේ මැප් එක තුල දිස් වෙන්නේ. ඉතින් ඊට අමතරව ෆොරස්ට් ට්‍රැකින් එකක්, ඒ කියන්නේ හයිකින් එකක්, පයින් ඇවිදගෙන යන ගමන් මාර්ගයකුත් තියෙනවා මේ ස්වභාවික පරිසරය තුල. පැය 3ක පමණ කාලයක් ඊට ගත වෙනවා. පැයක විතර කාලයකදී ATV ට්‍රේල් එකේ ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ATV ට්‍රේල් එකේ යනකොට ලුකවුට්ස් දෙකකට යවෙනවා. ෆොරස්ට් ට්‍රැකින් එකේදී ලුකවුට්ස් පහකට, කේව්ස් තුනකට වගේ ගිහිල්ලා තමන් ස්වභාවික පරිසරය වින්දනය කරන්නට පුළුවන් වෙනවා. සතුන් දැක බලා ගන්නට පුළුවන් වෙනවා. කොලඹ ස්කයිලයින් එක බලා ගන්නට පුළුවන් වෙනවා. ශ්‍රීපාදය දකින්නට පුළුවන් වෙනවා. මධ්‍යම සබරගමු කඳුපන්තිය දකින්නට පුළුවන් වෙනවා. කියන්නේ මේ ස්වභාවික අත්දැකීම් විඳින්න පුළුවන් වෙන්නේ කොළඹ ඉඳන්. කොළඹ ඉඳන් විනාඩි 40 දුරකින් තමයි තියෙන්නේ. ලංකාවේ ඕන කෙනෙක්ට යන්න පුළුවන්ද මේ වෙද්දී? ලංකාවේ ඕනම කෙනෙකුට යන්න පුළුවන්. විදේශිකයින් ඕනම කෙනෙකුටත් යන්න පුළුවන්. විදේශිකයින් බොහෝ දෙනෙක් ලංකාවට ආවම මේ කොලඹ මවුන්ටන් අත්දැකීම ලබා ගන්නට වෙනමම බුකින් එක ඒ රටේ ඉඳලම දාලා අපිට පැමිණෙනවා. ඒ වගේ තමයි සිද්ධ වෙන්නේ. තව මොනවාද මේ 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 ගැන සමහරක් කියලා බුදුමෙට හිතන්න පුළුවන්. මාධ්‍යෙන් හරි නැත්නම් මේ වෙද්දී රටේ ජනතාව දන්නේ නැති දේවල් ටිකක් තියෙනවා කියලා. ඒ ටික මොනවාද? ඒ ටික අපි පොඩ්ඩක් කෙලි කරමු. අපි ස්වභාවිකව ලංකාවේ ට්‍රැඩිෂනල් බුෆේ ලන්ච් එකක්, ඒ කියන්නේ ලංකාවේ රසවත් කෑම වේලක් දෙනවා, මස් මාංශ වලින් තොර ආහාර වේලක් තමයි දේශීය විදේශික සංචාරකින් සියලුම දෙනාට ලබා දෙන්නේ. ඊට අමතරව රොක් පූල් එකක් තියෙනවා. ස්වභාවික කළු ගලක් මත වතුරක කයාකින් කරන්නට අවස්ථාවක් ලබා දෙනවා. ඒ කියන්නේ දවසම ගත කරන්නට එනවනම් රුපියල් 10,900ක් වගේ ප්‍රමාණයක් තමයි දේශීය සංචාරකීන්ට ගෙවන්නට සිද්ධ වෙන්නේ. ඒක ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක්. ඒ කියන්නේ අපි අපේම සංචාරකයෝ වෙනුවෙන් වින් කරලා තියෙනවා. එලිෆන්ට් රොක් ටුවර් එක, ඒ කියන්නේ ATV ට්‍රේල් එකේ යනවනම් ඒක පැයකුත් විනාඩි 15ක වගේ ටුවර් එකක්. ඊට රුපියල් 7,900ක් වගේ ගෙවන්නට සිද්ධ වෙනවා. අපි බුකින් දාගන්න ඕනේ net එකෙන්? එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලාද? එහෙම නැත්නම් මොකක් හරි වෙන විදිහක් තියෙනවද? කෝල් කරලාද? ඔන්ලයින්ද? createadventure.com කියන වෙබ් අඩවියට ගිහිල්ලත්, කොලඹු මවුන්ටන් වලත්, කොලඹු ඩියුන්ස් වලත් බුකින් එක දාගන්නට පුළුවන්. අපේ හොට්ලයින් එකට කතා කරත් බුකින් එකක් දාගන්නට පුළුවන්. දැන් ඔබතුමකින් ඊළඟට අහන්න තියෙන කාරණාව, මේ වගේ ඇඩ්වෙන්චර් එකකට යොමු වෙන කෙනෙක් අවශ්‍යම වෙන කරුණු කාරණා ටික මොනවද? මෙන්න මේ වගේ අයිට මෙතනට එන්න බෑ. එහෙම තියනවද මොන හරි නීති පද්ධතියක්? නැත්නම් ඕනිම වයස් ભેදයක් නැතුව, එහෙම නැත්නම් මොන හරි රෝගාබාධ, මේ වගේ දේවල් ගැන ඔබතුමීලා සැලකිලිමත් වෙනවද මේ ඇඩ්වෙන්චර් අත්දැකීම ලබා ගන්න කලින්? ඔව්, අපි මේ සාමාන්‍යයෙන් විදේශීය සංචාරකයෝ ලංකාවට එනකොට ආරක්ෂාව, සෞඛ්‍යමය වශයෙන් ආරක්ෂිත ස්ථානයක්ද කියලා වෙනම ඔඩිට් එකක් ඒගොල්ලන් කරලා තියෙනවා. ඒ සඳහා අපිට හිමිවිය යුතු ලකුණු 100ම අපි ආයතනයක් විදිහට ලබාගෙන තියෙනවා. ඉතින් පයින් ඇවිදීමේ යම් අපහසුතාවයක් කාට හරි තියෙනවා නම් ඒ අයට පුළුවන් විවේකීව මානසික සුවයක් ලබා ගන්නට, ATV එක පදින්න කැමති අයට ATV එක ධාවනය කරන්නට පුළුවන්. එතකොට අපි කිසිම මත්පැන් පානය කිරීමක් මේ ස්ථානයේ සිදු කරන්නේ නැහැ. දේශීය විදේශීය සංචාරකෙන් සියලුම දෙනා ඇවිල්ලා ඒ අපේ නීති රීති වලට අනුගතව තමයි කොලඹ මවුන්ටන් වලත් කටයුතු කරන්නේ. මේ නීති තියෙන වෙන මොකටවත් නෙමෙයි, මේ සබා సౌందර්යයේ අපූර්වත්වයේ විඳ ගන්න. මොකද මෙතනට එන්නේ විඳින්නනේ දෙයක්. විඳින්න නම් මේ නීති රීති වලට යටත් වෙලා ගිහිල්ලා මේ දේවල් විඳින්න පුළුවන්. හරි, අපි මේ දේ ගැන සඳහන් කරා. තවත් මගහැරු කරුණු කාරණා මොන හරි තියෙනවද අපිට සඳහන් කරන්න? නැහැ. මේක මං හිතන්නේ කායික සුවය, මානසික සුවය, ජීවිතයේ ඔබතුමා කිව්වා වගේ විඳවන්නේතුව විඳින්නට ජීවිතයේ එක අවස්ථාවක් කරගන්නට පුළුවන් තැනක් ක්‍රේට් ඇඩ්වෙන්චර් කොලඹ මවුන්ටන් සහ කොලඹ ඩියුන්. ඉර බැහැගෙන යනවා. කොළඹ නගරේ ලයිට් ටික අර පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. හරි ලස්සනට ඈත සිතිජේ මෙතන ඉඳන් පේනවා. මේ වගේ ලස්සන ඉසව්වක ඉඳන් මේ වගේ අවස්ථාවක් අපිට උදා කර දුන්න ඔබතුමීට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ධනුෂ් ව්ලොග්ස් වෙනුවෙන්. එහෙමනම් තවත් දවසක මේ වගේම වැදගත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ආයිබෝන් ඔබතුමීට. ආයිබෝන් ධනුෂ් ප්‍රමුඛ මාධ්‍ය කණ්ඩායමට ක්‍රේට් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම වෙනුවෙන් අපව හොයාගෙන ඇවිල්ලා අපත් එක්ක කතා බහ කරලා
සමාජ මාධ්‍ය ජාලාහා එක් වෙන්නට අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් ඔබ සැමටත් ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි මාධ්‍යවේදීන් විදිහට සුබ පතනවා. අයිබෝවන්. අයිබෝවන්. වගේ අපූර්ව අත්දැකීමක් විඳගන්න ඉතින් අපිට අවස්ථාව හම්බුණා ෆෝට් සිටි එකේ ඉඳගෙන. මේක හරි අපූර්ව අත්දැකීමක්. මම හිතන්නේ දවසක ඔබ මෙතනට ආවොත් ඔබ මේ අත්දැකීම විඳොත් ඔබට තේරෙයි මේක කොයිතරම් විදිහට හරි අපූර්වද කියලා. ATV කියන අත්දැකීම විඳ ගන්නවා මේ විදිහට මේ ඉසව්වේ ඉඳගෙන. බේවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපට සලස්සා දුන්නට. එහෙමනම් තවත් දවසක මේ වගේම වැදගත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. අයිබෝවන්.